ප්‍රථමයෙන්ම කියන්නට ඕනේ ශ්‍රී ලංකාවේ විජය රජුරුවන්ගෙන් පටන් ගත්තාම ශ්‍රී කුමාර රාජසිංහ රජතුමා දක්වා රජුරු 180 දෙනෙක් ශ්‍රී ලංකාව පාලනය කරනවා. මේ කාලය තුල මම මේ කියන්නේ පළවෙනි විජය රජතුමා ලංකාවට ගොඩ බැහැපු දිනයයි බුදුරන් වහන්සේගේ පිරිනුවම් පෑපු දිනයයි එක දිනයක් හැටියට තමයි ඉතිහාසයෙන් සලකන්නේ. මේක සිද්ධ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 430 වෙනි සතවර්ෂයේ විතර. එතකොට අපි පිළිගන්නේ මේ කාලේ විජය රජුරුවන්ගෙන් පස්සේ පස්වෙනි රජවන පණ්ඩුකාභය කුමාරයා පිළිබඳව තමයි අපගේ වැදගත්ම කියවිල්ල තියෙන්නේ. එතුමා රජ කරන්නේ ක්‍රිස්තු පූර්ව 400 වන අවුරුද්දේ. අවුරුදු 70ක් රජ කරන එතුමා ශ්‍රී ලංකාවේ පළවෙනි නගරාධිපති පරිහාය බිහි කරන්න එතුමයි. නගර ගුත්තික නමින් පළවෙනි නගරාධිපති බිහි වෙන්නේ අනුරාධපුර නගරයේ පණ්ඩුකාභය රජ සමයේ. ඒ විතරක් නෙමෙයි රාත්‍රී කාලයේදී පරිපාලන සේවයේ සඳහා රත්ති රාජය කියන තනතුරත් ඔහුගේ මාමා කෙනෙකුට පූජා කරනවා. ඔහු තමයි ලංකාවේ ප්‍රථම ආරෝග්‍ය ශාලා හදන්නේ සොත්ති ශාලා කියලා. ඒ කාලේ ශ්‍රී ලංකාවට බුද්ධාගම පැමිණලා තිබුණේ නැහැ. බ්‍රාහ්මණ ආගම තිබුණ නිසා බ්‍රාහ්මණ ආගම කියන්ට බෙහෙත් ගැනීම සඳහා, ඒ වගේම කාන්තාවන්ට ප්‍රසව අවස්ථාවේදී පසවන්ති නාමශාලා කියලා වෙනම ස්පිරිතාලයක් හදනවා. පයිතුමාතුමා පළවෙනිම ලංකාවේ ග්‍රාම නාම සීමා පනවන්නේ. ඉතින් අපි ඉතාමත්ම ගරු කරනවා පණ්ඩුකාභය රජතුමාගේ ඒ සේවය පිළිබඳව. මම මේ කියන කාලය ඇතුළත ඔය ඇමරිකාව කියන රටවල් හොයාගෙනවත් නැහැ. එංගලන්තයේ වනචාරි මිනිස්සු ඉන්න කාලයක්, අපි ඒ තරම් දියුණු ජාතියක් කියලා හිටපු කාලයක්, 1492 තමයි ඇමරිකාව ක්‍රිස්ටොෆර් කොලොම්බස් හොයාගන්නේ. ඊට පස්සේ තමයි ඇමරිකෝ වෙස්පූජි ගිහිල්ලා මේකට මේ ඇමරිකා කියලා නමක් තියලා ඒගොල්ලෝ පාලනය කරන්න පටන් ගන්න. ඊට ඉස්සෙල්ලා රෝමන් ජාතික ටොලමි තමයි මිත්‍රවරුනි ලෝකේ පළවෙනිම ලෝක සිතියම අඳින්නේ. මේ තියෙන්නේ ටොලමි අඳින්න ප්‍රථම සිතියම. මෙන්න බලන්න ටොලමි අඳින සිතියමේ ලංකාවේ සයිස් එක. ඇයි ඒ? ඒ කාලේ ලංකාව පිළිබඳ මේ සිතහන් හිටියේ මහා රාජ්‍යයක් විදියට. ලංකාවෙන් තමයි මිත්‍රවරුනි ලෝකෙ තිබිච්ච හොඳම මුතු කැට මිනි කැට රතු කැට ගියේ. ලංකාවෙන් තමයි හොඳම අලි ගියේ. කැනිබල් කාර්තේජියානු යුද්ධයේදී ඉස්සරහට අරන් යන ශ්‍රී ලංකාවේ අලි. කැනිබල්ගේ කාසි අනිත් පැත්තේ තියෙන ශ්‍රී ලංකාවේ අලි. ඒ වගේම තමයි ලංකාවේ ඒ කාලේ මේ ටොලමි අඳින සිතිය මේ අර්ථක මේක තමයි අනිත් සිතියම. ඒ ටොලමි අඳිපු අනිත් ලංකාවේ සිතියම. ඒගොල්ලෝ හිතුවේ ලංකාව කියන්නේ මහා ලොකු රටක් කියලා. ඒ තරම් බලවත් රටක් වුණා ශ්‍රී ලංකාව. කොහොම හරි 1492 ඇමරිකාව හොයාගන්නකොට ක්‍රිස්ටොෆර් කොලොම්බස් ලංකාව හිටියේ 8 වීර පරාක්‍රම බහු රජුරෝ කෝට්ටේ. ඒ අපේ 162 රජතුමා. හිතාගන්න පුළුවන් නැත්නම් උන්වහන්සේට. අපි රජවරු 162 පාලනය කළාට පස්සේ තමයි ඇමරිකාව හොයාගන්නේ. අපි එතකොට අනුරාධපුරයේ පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ පහු කළ කෝට්ටේට ගිහිල්ලා. එතකොට තමයි ඇමරිකාව හොයාගන්නේ. අපි අද කොතනද ඉන්නේ? අපිට ඇයි එහෙම වුනේ? මේ තමයි මිත්‍රවරුනි තමුන්නාස්සලාගේ පළාතේ හිටපු මහා පරාක්‍රමබාහු රජුරුවන්ගේ කාලයේ තිබහදපු නිර්මාණයක්. මහා පරාක්‍රමබාහු රජතුමා ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපි කතා කරන්න ඕනේ මහා විජයබාහු රජතුමා ගැන. මොකද මහා කියන නාමයේ හම්බුනේ ශ්‍රී ලංකා රාජාවලිය දෙන්නෙකුට විතරයි. මහා පරාක්‍රමබාහු, මහා විජයබාහු සහ මහා පරාක්‍රමබාහු. මහා විජයබාහු කියන්නේ තිස්ස මහරාමෙන් එන කීර්ති කුමාරයා. කීර්ති කුමාරයා කියන්නේ ලෝකිතා බිසවගේ මහා මොග්ගල්ලාන සාමිගේ පුත්‍රයා. ඒ කාලේ රාජරාජ සහ රාජේන්ද්‍ර රාජ කියන සොළී රාජ්‍යවරුන් දෙදෙනෙක් කියවේ ලංකාව සම්පූර්ණයෙන් අල්ලගන්නකොට රජරට 1500ක් තිබිච්ච ඉතිහාසයක් තිබිච්ච රජරට කඩා වැටෙනවා. සියලුම රජවරු පැනලා යනවා. ඒ වෙලාවේදී සිත්නරු බිම්බුදල්නා කියලා ආරක්ෂක නිලධාරියෙක් මේ අපේ කීර්ති විජයබාහු කුමාරයාව ආරක්ෂා කරගන්නවා. කීර්ති කුමාරයාව ආරක්ෂා කරගෙන එතුමාට සියලුම ශිල්ප සාතරු ගන්නලා එතුමා ශ්‍රී ලංකාව නැවතත් තමන්ගේ බලයට අරගෙන පොළොන්නරුව පළවෙනි රාජධානියට පිටවන්නේ අපේ කීර්ති විජයබාහු රජතුමයි. අනුරාධපුර අවුරුදු 1500ක රාජධානියට පස්සේ පොළොන්නරුව බිහි කරනවා. ඒ අවස්ථාවේදී එතුමාට රාජ්‍ය ලබා ගන්න උදව් කරපු සිත්නරු බිම්බුදල්නාට පිරිනමන මේ පනාකඩුව තමසන්දස් තමයි මේක. මේකෙන් තමයි එතුමා පනාකඩු තමසන්දසින් සිත්නරු බිම්බුදල්නාට ගම්වරයක් සහ දඬ කිසිම දඬනයක් කරන්න බෑ කියන රාජ ආඥාව පනවනවා. මේ
පනාකඩුව තමසන්න මේක බොහොම කාලයකට පස්සේ හම්බ වෙනවා සෙනරත් පරණවිතාන මහතාගේ කාලෙදී. එතුමාගේ පොතේ ලියලා තියෙනවා එතුමාගේ ජීවිතේ සතුටුම වෙච්ච අවස්ථාව තමයි කීර්ති විජයබාහු මහතාගේ කීර්ති විජයබාහු රජතුමාගේ පනාකඩුව තමසන්න හම්බ වෙච්ච වෙලාව කියලා. ඒ වගේම මේ කීර්ති විජයබාහු මහතාගේ රජතුමාගේ නම අපේ දේශප්‍රේම බොහෝ දෙනෙක් පාවිච්චි කරා ඒ කාලේ සන්නද්ධ අංශයේ ආනන්ද ධාරි කීර්ති විජයබාහුගේ අස්සන් කරලා ලිවුම් ගන්න පටන් ගත්ත මිනිසුන්ට ඒ තරම් ඒ වීරයාගේ නමත් ඒගොල්ලෝ ගත්තා ඒ කාලෙදී. එතුමාගේ විසව එතුමා රට සොලින්ගේ බේර ගන්න විතරක් නෙවෙයි එතුමා කල්පනා කරනවා මේ බේරාගත්ත සොලින්ගේ බේරාගත්ත රට ඉදිරියට කොහොමද අපි මේ ගෙනියන්නේ කියලා. මොකද හැම වෙලාවම ලංකාවට ප්‍රශ්න තිබුණේ පාණ්ඩේ සොලින්ගේ පමණයි. පාණ්ඩේ කාලින්ගේ හැම වෙලාවම ලංකාවත් එක්ක හොඳින් හිටියා. ඒ පස්සේ මහවිජය බව රජුරෝ කාලිංග කුමාරයෙක් විවාහ කරගන්නවා තිලෝක සුන්දරී කියලා. ඒ වගේම තමන්ගේ සමගේ නංගි මිත්තව විවාහ කරලා දෙනවා පාණ්ඩේ කුමාරයට. එහෙම තමයි එතුමා විදේශ සම්බන්ධ ඇති කරගන්නේ. මම මේ කතා කරන්නේ පරාක්‍රම බහුවට එන්න ඕන නිසා. ඊට පස්සේ එතුමාගේ ඔය තිලෝක සුන්දරී සහ විජේබාහු රජුරුවන්ගේ දෙන්නගේ එකතු වීම උපදින විසව තමයි දුව තමයි රත්නාවලී. එයාගේ පුතා තමයි එයාගේ නංගිගේ පුතා තමයි මානාභරණ. මේ මානාභරණ සහ රත්නාවලී දෙන්නගේ එකතු වුණාට පස්සේ බීවන කුමාරයා තමයි මහා පරාක්‍රම බහුව රජුරුව. මේ මහා පරාක්‍රම බහුව කියන්නේ තමුන්නාසලාගේ ප්‍රදේශයේ දකුණු ලංකාව පාලනය කරනකොට උපරාජ්‍යයක් හැටියට මේක පාලනය කරපු පරාක්‍රම බහුව රජතුමා. එතුමාගේ කාලේ තිබිච්ච එතුමා උපදින්නේ පරාක්‍රම බහුව රජතුමා උපදින්නේ දැදිගම. දැදිගම කොට ගැදදිගම එතුමාගේ උපදින ස්ථානය මතක් වෙන්න තමයි කොටවේර හදලා තියෙන්නේ. ඒකට සූතිකාගාර චෛත්‍ය කියලා කියනවා. මොකද එතුමාගේ උප්පත්ති සිවෙන්න ඒ චෛත්‍ය හදලා තියෙනවා. ඔය තමුන්නාස්සලා පෙන්වන්නේ කොටවේරේ හම්බෙච්ච ඇත්පහන. මේ ඇත්පහන එතන පුරා විද්‍යා කැණීමකදී හම්බ වෙනවා. මේ ඇත්පහන විශේෂ තමයි මිත්‍රවරුනි. මේ ඇත්පහන ඔය උඩ තියෙන ඇත්ගොව්වේ කෑල්ල මේ මුස්සන්න පුළුවන්. මුස්සලා තමයි තෙල් දාන්නේ. ඊට පස්සේ වහලා ওই පල්ලෙහාම් ස්ටේජ් එක උඩ තියෙන තිර ටික පත්තු කරපුවාම ඒ පත්තු වෙලා පත්තු වෙනකොට ඉබේම අර තෙල් ටික මේ අලියාගේ ජනනේන්ද්‍රිය දිගේ ඒකට වේදිකාවට වැක්කෙනවා. මේකට කියනවා ස්ටැටික් හයිඩ්‍රොලොජි කියලා. එහෙම නැත්නම් ස්ථිතික විද්‍ය ජල තාක්ෂණය. මේක අපේ කාලේ අවුරුදු 10 ගානක් ඉස්සෙල්ලා මිනිස්සු දැනගෙන ඉඳලා තියෙනවා. එකකින් ප්‍රයෝජන ගන්න දැනගෙන ඉඳලා තියෙනවා. මේ තාක්ෂණයම අපිට අවුරුදු 600කට ඉඳලා පස්සේ ආපහු යුරෝපයෙන් අපිට එනවා පෙළපොත්වල දාලා මේ ස්ථිතික ජල තාක්ෂණය පිළිබඳව. ඒකනේ අපේ මිනිස්සුන්ට අවුරුදු 500 ගානේ මේ තාක්ෂණය පිළිබඳව දැනගෙන ඉඳලා තියෙනවා. ඒ වගේම තමයි මිත්‍රවරුනි මේ පොළොන්නරුවේ රාජධානී කරන පරාක්‍රම බහුව රජතුමා පොළොන්නරුවට ගියාට පස්සේ එතුමාගේ ආලහන පිරිවෙනේ පසුව කරපු කැලින් වලදී මෙන්න මේ වගේ උපකරණ වගේක් හම්බ වෙනවා. සංවෘත භාජනයක් ඇතුළු තිබිලා. ඊට පස්සේ මේ මොකද්ද මේ උපකරණ කියලා බලන්න හැමතැනට ගියාට පස්සේ මහනුවර වෛද්‍ය විද්‍යාලය හිටපු මහාචාර්ය අර්ජුන අලුවිහාරේ මහතා කියනවා මේවා මිනිසුන්ගේ ශරීරයේ ඇතුළත සත්කම් සඳහා පාවිච්චි කර සියුම් උපකරණ කියලා. එහෙම සත්කම් කරන්න නම් ජීවහානුහරණය කරන ලද කුටීර අවශ්‍යලා තිබිලා තිබෙනවා කියලා අර්ජුන අලුවිහාරේ මහතා සඳහන් කරනවා. ඒ කියන්නේ අපි ඒ කාලෙත් තිබිලා තිනවා අපිට මේ මිනිස්සුගේ මේ විවෘත කරලා ඔපරේෂන් කරන ක්‍රම ඒ කාලෙ තිබිලා තිනවා. ඒ වගේ තාක්ෂණයක් අපිට තිබිලා තිනවා. මේ තමයි එතුමාගේ පොළොන්නරුවේ රාජධානී එතුමාගේ කාලේ තිබිච්ච මුත්‍රා ක්‍රීම් සඳහා භාවිත කරන ලද ඒක ලොක් කරනකොට ඒක නිර්මාණ ඉතාමත්ම සුන්දර නිර්මාණයක්. ඒ වගේමයි ඒ ওই නිර්මාණයෙන් ඊට පස්සේ ඔතනින් ඕකෙන් එළියට යනදී එකතු වෙන්නේ මෙන්න මේ කලතුණකට. මේ කලතුණේ උඩම කලේ අලුණුත් ඊට පස්සේ මුහුදු වැලිත් ඊළඟට ගල් අඟුරුත් තියෙනවා. ඒ තුනෙන්ම පෙරලා එළියට යනකොට යන්නේ සම්පූර්ණයෙන් පිරිසිදු වෙච්ච ජලය තමයි එළියට යන්නේ. ඒ කියන්නේ ඒ කාලේ පරිසර පිළිබඳවත් ඉතාමත්ම සැලකිල්ලකින් තමයි අපේ රජවරු ඉඳලා තියෙන්නේ. ඊළඟට මිත්‍රවරුනි තමුන්නාසන මේ පේන්නේ ජේතවනාරාමයයි. මේ ජේතවනාරාමය මහසෙන් රජුරුව කරලා මේ ජේතවනාරාමයේ ඒ කාලේ තිබිච්ච ලෝකයේ තුන්වෙනි තිබිච්ච උසම ගොඩනැගිල්ල මීටර 132ක් උසයි. සාමාන්‍යයෙන් අඩි 450ක් විතර ප්‍රමාණයක් වෙනවා. මේකට යොදලා තිබිලා තිනවා වජ්‍ර චුම්බට කියලා අකුණු සන්නායකයක්. මේ අකුණු සන්නායකය ඊට පස්සේ එනවා. මේ අකුණු සන්නායක ලෝකේ හොයාගත්තේ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් කියලා. බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්ලා හිතන්නවත් ඉස්සෙල්ලා ලංකාවේ අකුණු සන්නායකයක් ලංකාවේ පාවිච්චි වෙලා තිනවා ඒ කාලේ.
මේ තමුන්නාසලට පේන්නේ අපේ අපේ දාත්සේ රත්න විසින් කරන ලද යෝධයල. මේ යෝධයල කියන්නේ යෝධ නිර්මාණයක්. මේ අපි මේ කතා කරන අපේ දිවිච්ච පරණ තාක්ෂණය පිළිබඳවයි. මේ යෝධයල දිග කිලෝමීටර් 87ක් වෙනවා. කිලෝමීටර් 87ක් දිගයි. මේ යෝධයලේ හැම හැතක්මකටම බැස්ම අඟල් 6කට හදලා තියෙන්නේ. මේක කලාවැවේ ඉඳලා තිසාවැව දක්වා ජලයේ ගිනින තමයි දාත්සේ රජුරු හදන්නේ. මට මතකයි සුවසල ව්‍යාපෘති අවසන් කරපු ඉංජිනේරුවා ලංකාවට එනවා නිවාඩුවක් සඳහා. ඔවුන් යනවා මේ යෝධයල බලන්න. යෝධයල මැදට ගියාට පස්සේ වතුර කොහාටද ගලාගෙන යන්නේ කියලා කියන්න බැරි තරමට නතර වෙලා තියෙනවා වගේ. ඒ තරම් යන්ත්‍ර සූත්‍ර මොනවත් තිබිච්ච නැති කාලෙක මේ වගේ නිර්මාණයක් පිළිබඳව ඒ සුද්ධොත් ඒ කාලේ පුදුම වෙනවා. මේ වගේ නිර්මාණ තිබ්බේ කොහොමද කියලා. ඒ තිබිච්ච තාක්ෂණය අපි කෝ ඒ තාක්ෂණය අපිට නැති වෙලා ගිහින් තියෙනවා. මේ තියෙන්නේ මේ තමුන්නාසල පේන්නේ රිටිගල තියෙන හයිවේ එක. තනිකර කළු ගලින් හදලා තියෙන හයිවේ එකක්. අවුරුදු 1800කට ඉස්සරලා. තනිකර කළු ගලින් තමයි මේක හදලා තියෙන්නේ. මේක විශේෂ තමයි ඕනෙම අවස්ථාවක මේ කැලේ මැද තිබ්බත් හුණග ආපු ගමන් ඒ තියෙන සියලුම කොළ ටික ඔක්කොම අයින් වෙලා යනවා ඒ හුණගත් එක්ක. ඒ හුණග එන්න තමයි දෙපැත්තේ පේමන්ට් එකක් හදලා තියෙන්නේ. ඒ හුණගේ ඒ සියලුම දේවල් අයින් වෙලා යනවා. මහවංශයේ සඳහන් වෙනවා ලංකාවේ වාරි කර්මාන්තය පිළිබඳව. ලංකාවේ වාරි කර්මාන්තයේ ඉතාමත්ම හොඳම කාලය තමයි වසභරජතුමාගේ කාලය. වසභරජතුමා තමයි ලංකාවේ ලොකුම වැව් හදන්න පටන් ගන්නෙ. වසභරජතුමාගේ වැවක බැම්ම හදන විදිය මහවංශයේ කියලා තියෙනවා. පළවෙනිටම පස් වර්ග පහක් දාලා ඒක තද කරලා ඊට පස්සේ අලින් ලව්ව තමයි මේක පාගවන්නේ. අලින් ලව්ව පාගලා අන්තිමට පාගන්නේ කකුල් වලට හං මේස් දාපු හං සපත්තු දාපු එළුව ලව තමයි අන්තිමට පාගන්නේ. ඒ තාක්ෂණය අපිට අවුරුදු 1000කට 2000කට කලින් තිබිච්ච එකක්. අද ලෝකයේ නවීනතම උපකරණය තමයි මේ පේන්නේ. මේකට කියන්නේ ෂීප් ෆුඩ් රෝල කියලා. මේක තමයි පාරවල් හදන්න අවසාන වශයෙන් දාන්නේ. අර එළුවගේ කුරෙන් අපි කරපු දේ ඒගොල්ලෝ අද කරන්නේ මේ මැෂින්ස් වලින්. ඒ තාක්ෂණය අපි ගැන හිතලා තිනවා අවුරුදු 1000 ගානට ඉස්සෙල්ලා ඒ පිළිබඳව අපි හිතලා තිනවා. මේ තමුන්නාසර දකින්නේ ලංකාවේ බෙරගල සමනල වැව තිබිච්ච යකඩ උණු කරන උදුන්. යකඩ සාමාන්‍යයෙන් උදු කරන්න යකඩ බොරේකින් යකඩ උණු කරලා ගන්න සෙන්සියේ සංසක 1538ක උෂ්ණත්වයක් අවශ්‍ය වෙනවා. ඒ උෂ්ණත්වය ගන්න නම් එක දිගට පැය 24ක් මේක දැල්විය යුතුයි. තවකක් ඒ වගේම හුලම් ප්‍රමාණය තියෙන්න ඕනේ. ඒ වගේ සමනල වකින ප්‍රදේශයේ සුභාගෙ පිටි කඳු දෙකක් මැද්දේ තමයි මේ යකඩ උණු කරන උදුන් ඒ කාලේ හයි කරලා තිබිලා තියෙන්නේ. මේකෙන් හදපු යකඩ වලින් තමයි ඒ කාලේ රජවරු සියලුම කඩු හෙලි දුණු එතකොට කෘෂිකාර්මික ආයතන කොහොමද හදලා තියෙන්නේ. ඒ වගේම බෙරගල සෝනකින් හොයා ගන්නවා යකඩෙන් හදන ලද උපකරණ වගේක්. ඒකෙන් කාබන් නිර්ණය තීරණය වෙනවා අවුරුදු 2700ක් පරණයි කියලා. ඒ යකඩ අපි කියන්නේ සුද්ධුන්ටත් කලින් අපි මිනිස්සු යකඩ නිස්සාරණය කිරීමේ හැකියාවත් අපි ඇයට තිබිලා තියෙනවා. ඒ වගේමයි මේ මෑත කාලේ මේ තමයි ඕගොල්ලෝ දකින්නේ ලෝකයේ පළවෙනිට හදපු ට්‍රැක්ටර් එක. මේක හදන්නේ ලංකාවේ 1955 රේ විජේවර්ධන කියන ලංකාවේ ඉංජිනේරුවෙන් මේක හදන්නේ. මේක හදලා ඒකට රජයට ඉදිරිපත් කරනවා මේක හදන්න අවසර දෙන්න කියලා. ලංකාවෙන් එයාට අවසර හම්බ වෙන්නේ නැහැ, උදව් හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙයා මේකේ පේටන්ට් එක විකුණනවා ජපානයට. ඊට පස්සේ කුබෝටා කියලා නමින් ලංකාවට එන්නේ මේ ට්‍රැක්ටරය තමයි. ඊට පස්සේ ලෝකේ පළවෙනිම රෝද දෙකේ ට්‍රැක්ටරයක් හදන්නේ ලංකාවේ මේ රේ විජේවර්ධන කියන කෙනා තමයි. එහාට ගන්න බැරිද? මේ තමයි තමුන්නාසල පෙන්නේ වල්ලිපුරම ගෝල්ඩන් ප්ලේට් කියලා. මේක හම්බ වෙන්නේ යාපනයේ වල්ලිපුරම කියන ප්‍රාතේදී. මොකද සමහරු කියනවා ලංකාවේ යාපනයේ කවදාවත් අපිට යටත් තිබුණේ නැහැ කියලා. මේ වල්ලිපුරම සන්නසේ කියන්නේ වසභ රජතුමා අනුරාධපුර රජ කරන කාලේ ඉසගිරි කියන අමාත්‍යවරයා යාපනයේ පළාත තමන්ගේ පාලනය යටතේ තිබ්බා කියන එක තමයි මේ වල්ලිපුරම් රත්තරන් පත්‍රයෙන් කියවෙන්නේ. මම මේ මෙච්චර ලමත් තමුන්නාසලට කිය මේ අපේ ඒ කාලේ තිබී තාක්ෂණය මේ නැවත මේ තාක්ෂණය ගොඩගත හැකි නායකයන් අපි බලයට රැගෙන ආ යුතුයි. මේ මතකයි අපේ
ආරක්ෂිටපු ආරක්ෂක ලේකම්තුමා ට්‍රිපොලි වෙළඳ මධ්‍යස්ථානයේ හදනවා අලුතෙන් දේවල් හොයාගන්න පරීක්ෂකයන්ට පරීක්ෂණ පැවැත්විය හැකි මධ්‍යස්ථානය. එතුමාගේ කාලයේදී කාර් එකක් ලංකාවේ නිෂ්පාදනය කිරීමේ අවසාන අදිර දක්වා පැමිණ තිබුණා. හැබැයි ආණ්ඩු පෙරළියත් එක්ක මේ අලුතෙන් පැවැත්විච්ච මන්ත්‍රීවරු ගිහිල්ලා තමන්ට ඕන විදිහට ඒ කිදිවිච්ච කාමරේම අරගෙන වෙන් කරගෙන ඒක සම්පූර්ණ ව්‍යාප්ත නැති වෙලා ගියා. අර කවුද මම මුනිදාස් කුමාරතුංග මැතිතුමා කියලා තිනවා අලුත් අලුත් දේ තනන්න නොතනන්න ජාතිය ලෝ නොනගී කියලා. ඒ වගේ අපි අලුතින් දේවල් හිතන්න අලුත් දේවල් කරන්න පුරුදුනේ නැත්නම් අපිටත් කවදාවත් ඉදිරි මාර්ගයක් එන්නේ නැහැ. බන් කවුද අනගාර්ග ධර්මපාලතුමා කිව්වා දියසේන කුමාරයෙක් කෙනෙක් අර කුරුටු ගගා හිටියොත් උඹලට කවදාවත් දිනුවක් ඉන්නේ. අපි හිතුවා 2015 සිරිසේන තමයි දියසේන කියලා. අන්තිමට දියාරු සේන කෙනෙක් වෙලා අද සියලුම දේ කන පිට හරවගෙන අපේ රටේ සංවර්ධනයේ සියලුම දේ ආපස්සට ගිහින් තියෙනවා. මේක මිත්‍රවරුනි උගත් විද්වතුන් වන තමුන්නාස්ලාගේ මා ඉල්ලා සිටින්නේ මේ තමයි ජාතිය හද ගැහි ගැහි පණ ගැහි ගැහි ජීවිතය ඉල්ලන අවසාන හෝරාව. මේ අවස්ථාවේදී තමුන්නාස්ලා මේ සුබ ආරංචිය රැගෙන ගිහින් තව තවත් දෙනා මේට එකතු කර නොගත්තොත් ජාතිය මලගමට පාංශ කුලේ දීම සඳහා විතරයි තමුන්නාස්ලාට ඉතුරු වෙන්නේ. ඒ නිසා මේ යන ක්‍රමය වෙනස් කිරීමට හැකි ශක්තිය ධෛර්යය තමුන්නාස්ලා ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මම නිහඬව මිස්තුති.